ශ්‍රලංකාවට නාවික සතපුම් 292ක් දෙවුන්දර සිට දකුණු දෙසින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාව සෝදිසියකට ලක් කිරුණා. රාජපුර හන්දිපෙළ ඔබේ සියලුම හන්දිය මාරුහෙවත් ආදරටි සහ නාරගටක සීම සම්පූර්ණයෙන් සුව කරයි. රාජ්‍ය බුද්ධි සේවයේ සැපයූ තොරතුරුකට අනුව නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර ඊට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජේබාහු නෞකාව යොදා ගැනුණා. එෙහිදී හිරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 225කට අධික ප්‍රමාණයක් සමග දිවිරින් 5 දෙනෙකුද අතනකොටගෙන තිබෙනවා. අතනකොටගත් සැකකරුවන් වයස අවුරුදු 30-48 අතර වයසේ පසුවන කුඩාවැල්ල තිස්සමහරාමේ කෝට්ටගොඩ සහ මාමණඩල යන ප්‍රදේශවල පදිංචි කරුවන් නාවික හමුදාව පැවසුවේ අදාළ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා මේ වන විට කොළඹ වරායට රැගෙන විත් ඇති බවයි. නාවික හමුදාව මෙම සතිය තුල ගැඹුරු මුහුදේ සිදු කළ දෙවැනි මත්ද්‍රව්‍ය වැටලීම මෙය වෙනවා. අදාළ මත්ද්‍රව්‍ය තුගේ නිරීක්ෂණය සඳහා කොළඹ වරායේ පරිශ්‍රයේට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද පැමිණියා. අපිට තියෙන තොරතුරු අනුව මෙවැනි වැටලීම් කරද්දී අපේ රටට ඇතුල් වෙන මත්ද්‍රව්‍ය වලින් 60-65ක් පමණ ප්‍රමාණයක් තමයි අපිට මෙවැනි වැටලීම් වලින් හොයාගන්න හැකියාව තියෙන්නේ. එනේ තවත් 140ක් විතර හොයාගන්න බැරුව ඇතුල් වෙනවා. පහසු කාර්යයක් නෙවෙයි. ජාත්‍යන්තර ජාලාවල් තමයි කටයුතු කරන්නේ. તો දැන් මේක තමයි අපිට තියෙන විශාලම උවදුර වෙලා තියෙන්නේ. තරුණ પરම්පරාව විනාශ වෙනවා, දුප්පත් ජනතාව විනාශ වෙනවා, නෝනාගේ කනකාර ටික විකුණලා හරි නැත්නම් පාරේ තියෙන අර මෑන්හෝල් කවරයක් උස්සලා කොහේ හරි යකඩවලු විකුණලා හරි වාහනයක කෑල්ලක් පනලා හරි මේ මුදල් හොයාගෙන ඒකට අපැහි වෙච්චයි තමයි මේ මද්‍රව්‍ය ප්‍රමාණය ලබා ගන්න. ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කළ අලුත් නීති කෙටුම්පත් කරගෙන ඉන්නවා. ඇන්ටි නාකොටික්ස් කමාන්ඩ් විශේෂ බලතල ඇතිව විශේෂ බුද්ධි සේවාවක් ඒ වගේම වැට්ලින් කරන්න අවශ්‍ය ඒ සම්බන්ධීකරණය හමුදාවල් අතර කරන්න බලතල ඇතිව. ඉතින් පනති වැඩි කටයුතු අවසන් වෙලා පාර්ලිමේන්තුවේ ගේන බලාපොරොත්තුමයි. නාවික හමුදාව පසුගිය ඉරිදා සිදු කළ මෙහෙයුමකදීද රුපියල් බිලියන 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212ක් සොයාගත්තේ සැකකරුවන් 5 දෙනෙකුද සමගයි. එය මේ වසරේ මෙරට මුහුදු සීමාවේදී අතනකොට ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය දවනවා. නාවික හමුදාව පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුල සිදු කළ මෙහෙයුමවලදී රුපියල් මිලියන 15160කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි.